කලින් වීඩියෝ එකේ ඔයාලා දැක්කා මම මේ පළවෙනි ලීඩ් গিටාර් එක සඳහා ඇඩ් කරගත්ත EQ pattern එක තවත් channel එකකට copy කළාට low cut filter එක copy වුණේ නැහැ. ඉතින් ඒ සඳහා විසඳුම මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. හොඳයි මම ඔඩියෝ ට්‍රැක් එකක් ඇඩ් කරගෙන තියෙනවා. මම channel strip එකට ගිහිල්ලා EQ එකක් ඇඩ් කරගන්නවා. ඉතින් මෙතනදී මම EQ කරගන්නේ නිකන් demonstration එකක් සඳහා. එනිසා මේ EQ කරන සීන් එක ගැන ලොකුවට මෙතනදී හිතන්න එපා. ඔයාලට නිකන් පැහැදිලි කරන්න විතරයි මම මේ කරන්නේ. ඊළඟට මම කම්ප්‍රෙස් එකක් උද්දා ගන්නවා. ඊළඟට සැටියුරේෂන් ඉෆෙක්ට් එකක් උද්දා ගන්නවා. හොඳයි දැන් මම කීබෝඩ් එකේ F3 කී එක ප්‍රෙස් කරලා මික්ස් කන්සෝල් වින්ඩෝ එක ගන්නවා. ඔව් වලට පේනවා ඔඩියෝ ට්‍රැක් එකට අපි ඇඩ් කරපු EQ pattern එක දැන් පෙන්වනවා. මම දැන් මේ insert slot එකකට distortion effect එකක් ඇඩ් කරගන්නවා. ඉදි හිතන්න මම මේ ඔඩියෝ ට්‍රැක් එකේ සිදු කළ ප්‍රොසෙසින් සියල්ලම තවත් ඔඩියෝ ට්‍රැක් එකකට කොපි කර ගැනීමට අවශ්‍යයි කියලා. අපිට පුළුවන් මේ ඔඩියෝ ට්‍රැක් එක සඳහා සිදු කළ ප්‍රොසෙසින් සියල්ලම ප්‍රීසෙට් එකක් විදියට සේව් කරලා තියාගන්න. මම මේ channel එක උඩ right click කරනවා. දැන් තෝරගන්නවා save track preset. හොඳයි දැන් අපිට නමක් දෙන්න පුළුවන්. හරි දැන් අපි අලුත් ඔඩියෝ ට්‍රැක් එකක් හදාගමු. හොඳයි දැන් අපි අලුතින් හදාගත් ඔඩියෝ ට්‍රැක් එක උඩ right click කරලා තෝරගමු load track preset. ඉතින් මෙතන pre-made presets තොගයක් බලාගන්න පුළුවන්. ඔයාලට මේවා පස්සේ පස්සේ වැඩවලට use කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී කරන්නේ මම කලින් හදාගත්ත ප්‍රීසෙට් ෆයිල් එකේ නම සර්ච් කරලා බලනවා. මේ තියෙන්නේ. හොඳයි අපි එක ගමු. ඉතින් ඔයාලට පේනවා කලින් ට්‍රැක් එකේ අපි ඇඩ් කරගත්ත ප්‍රොසෙසින් සියල්ලම මේ ට්‍රැක් එකට කොපි වෙලා තියෙනවා කියලා. ඉතින් ෂෝට් ඇන්ඩ් ස්වීට් වීඩියෝ එකක් තමයි අද වීඩියෝ එක. ඒ වුණාට මේ ටෙක්නික් එකෙන් ඔයාලගේ කාලය මාර විදිහට ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ වර්ක් ෆ්ලෝ එක කිහිප ගුණයකින් ස්පීඩ් අප් කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ මේ ට්‍රැක් ප්‍රීසෙට්ස් වලදී කොපි වෙන්නේ නැති එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ වොලියුම් ෆේඩ් එක. ඒක ඉතින් අපිට ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා.